සිංගප්පූරුවේ සිල් දෙනා සාදරයෙන් පිළිගන්නවා ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධය. අපේ channel එකේ මෑතකදී වීඩියෝ දෙක තුනක්ම කරලා තිබ්බා. ඉතින් ඊයේ දවසේ උදේ පාන්දර 2 වෙනකොට මේගොල්ලෝ දෙන්නා යුද්ධය නිමා කරගන්නවා කියලා රටවල් දෙකම කියලා තිනේ විතර නෙවෙයි. ඒගොල්ලෝ සාම සාකච්ඡාවකට යනවා කියලා මේ වෙනකොට රටවල් දෙකම මේ වෙනකොට කියලා තිනවා. ඉතින් මේක තමයි මේ යුද්ධයේ නිමාවද කියලා හොතින් එහෙම මේක නිමාවක් නෙවෙයි. මේක ඇත්තටම පොඩි විවේක කාලයක් වගේ පොඩි ඉන්ටර්වල් එකක් වගේ තමයි මේ වෙනකොට කියලා තියෙන්නේ. හැබැයි ඉස්සරහට මොනවා වෙයිද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ දවස් 10ක 11ක විතර මේ යුද්ධෙන් ඇත්තටම කවුද දින්නේ? ඊශ්‍රායලයේද පලස්තීනයේද? මේ වෙනකොට හමාස් කණ්ඩායම කියන අපි මේ යුද්ධයෙන් දින්නා කියලා. ඊශ්‍රායලය කියන අපි මේ යුද්ධයෙන් දින්නා කියලා. ඇත්තටම කවුද දින්නේ කියන එක එක පැත්තක්. මේක පිටුපස දින මම කලින් වීඩියෝ එකෙත් කතා කරා මේක ආගම් දෙකක ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන මේ අන්තර්ජාතික දේශපාලන එහෙම නැත්නම් මේ අන්තර්ජාතික ව්‍යාපාර හුඟක් තියෙනවා. ඉතින් ඒකිනේක කතා කරමු මේ වීඩියෝ එකේ ඇත්තටම මේක පිටුපස තියෙන කතන්දරේ මොකද්ද? www.singapore.com හරහා ඔයගලන්ට නොමිලේ වෙළඳදැන්වීම් දා ගන්නත් පුළුවන්. අපේ සිංහපෝලේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. මේ දවස්වල යන්නේ කැම ට්‍රෙන්ඩින් එක. ඔයගොල්ලෝගේ කැමති කැම එක අපේ සමාජ මාධ්‍ය ජාලයට ලොග් වෙලා කැමති කැම එකේ ෆොටෝ එකක් දාන්න ඊළඟ ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා අපි අද හෙටම කියන්නම්. ඉතින් අපේ සමාජ මාධ්‍ය ජාලයට මේ වෙනකොට කවුරුත් එකතු වෙලා නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දිනා ක්ලික් කරලා ඔයගොල්ලෝගේ ප්‍රොෆයිල් එකක් හදාගන්න. Facebook Instagram වගේම තමයි මහා ලොකු වෙනසක් නැහැ. හරි අපි දැන් කතා කරමු මේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධය ගැන. ඉතින් ඊයේ වෙනකොට මේගොල්ලෝ දෙන්නා යුද්ධය නිමා කරගන්නවා නැත්නම් මේ රටවල් දෙකම යුද්ධය නිමා කරගන්නවා කියලා තියෙනවා. ඉතින් යුද්ධය නිමා කරගන්න හේතුව හැටියට විශේෂයෙන්ම පාදක වුණේ ඊජිප්තුව. මේ රටවල් දෙකටම කියපු කාරණා තමයි ඊජිප්තුව කියන වහාම මේ යුද්ධය නතර කරන්න කියලා. ඉතින් මේ හේතුව හින්දා මේ වෙනකොට తాවකාලිකව මේ යුද්ධය නතර කරලා තියෙනවා. ඉතින් මම මුලදීම කතා කරලා ඉන්නම් ඇයි ඊජිප්තුව මේ දේ නතර කරන්න කිව්වේ කියලා. ඊජිප්තුව නතර කරන්න කිව්වේ මේ රටවල් දෙකත් එක්ක තියෙන ආදරයට නෙවෙයි. ඉස්සෙල්ලාම මම කලින් වීඩියෝ එකේ කතා කරලා තිබ්බා ගාසාවලින් එක එක්සිට් එකක් තියෙන ඊජිප්තුව හරහා තමයි එළියට යන්න වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඊජිප්තුවට විශාල ප්‍රශ්නයක්. ගාසාවල ඇතුලේ ඉන්න මිනිස්සු තුවාල ලබනකොට විශේෂයෙන් මේ හමාස් කණ්ඩායමේ මිනිස්සු තුවාල ලබනකොට ඒගොල්ලන්ට ප්‍රතිකාර ලබන්න ඕනේ නම් නැත්නම් තව මොන හරි දෙයක් ඕනේ නම් ඒගොල්ලෝ ඊජිප්තුව හරහා තමයි ගිහිල්ලා කරන්න ඕනේ. ඉතින් එතන විශාල ගේට්ටුවක් තියෙනවා. తాවකාලිකව ඒ ගේට්ටුව ඇරලා තිබ්බා. ඒ වගේම සමහර වෙලාවල් වලට මේ ගාසාවලින් ඊජිප්තුවට ගිය කට්ටිය ආය හැරිලා එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට විශාල ප්‍රශ්න තියෙනවා ගාසාවක ඇතුලේ. අන්න ඒ හේතුන් නිසා මේ වගේ ඊජිප්තුවට හුඟක් ප්‍රශ්න තියෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි ඊශ්‍රායලයේ හුඟක් භාණ්ඩ හා සේවා ඊජිප්තුවෙන් මිලදී ගන්නවා. ඉතින් මන්න ඒ හේතුව හින්දා මේ රටවල් දෙක අතර අන්තර්ජාතික ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් සිද්ධ වෙනවා. ඉතින් ඊජිප්තුව පලස්තීනයත් එක්කත් හොඳයි ඊශ්‍රායලයත් එක්කත් හොඳයි. අන්න ඒ හේතුව හින්දා ඒගොල්ලෝ කියනවා වහාම මේ යුද්ධය නතර කරන්න කියලා. ඉතින් අන්න ඒ එක හේතුවක් හින්දා తాවකාලික යුද්ධය නතර කරා. මෙතනදී ඊජිප්තුව මුස්ලිම් රටක් වුණාට මුස්ලිම් කියන දේ නෙවෙයි ඒගොල්ලෝ බැලුවේ. ඒගොල්ලන්ට මේ යුද්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි මේගොල්ලෝ එක පැත්තකින් ඊශ්‍රායලෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. එක පැත්තකින් මේ ගේට්ටුව අරින්න ඕනේ වහන්න ඕනේ කට්ටිය එළියට ගියා නම් ආය ඇතුළට එන්නේ නැහැ. මේ වගේ හුඟක් ප්‍රශ්න තියෙන හින්දා තමයි මේගොල්ලෝ නතර කරන්න කිව්වේ. ඉතින් මෙතනදිත් අන්තර්ජාතික දේශපාලනයක් තමයි තියෙන්නේ. දෙවෙනියට තියෙන කතන්දරේ මුලදීම මම එක ගැන කියන්න කලින් එක දෙයක් කියලා එන්නම්. මේ ලෝකයේ තියෙන ලාභදායම ව්‍යාපාරය තමයි ආයුධ ව්‍යාපාරය. රටවල් අතර සිදුවන මේ ආයුධ ව්‍යාපාරයෙන් තමයි වැටිපුරම මේ ලෝකේ ලාභය හම්බ කරන්නේ ඕනම රටක්. ඉතින් ඇමරිකාවෙන් නිෂ්පාදනය කරනවා F-35 කියලා ගුවන් යානයක්. මේ ගුවන් යානය යුද්ධ කරන්නම කියලා නිෂ්පාදනය කරපු ගුවන් යානයක්. මේක ලෝකේ අනිත් රටවල් වලටත් මේගොල්ලෝ විකුණලා තිනවා. අන්න ඒ වගේම ඊශ්‍රායලටත් මේ ගුවන් යානය විකුණලා තිනවා. මේ ගුවන් යානය සාමාන්‍ය මොන හරි අලුත් වැඩියාවක් එහෙම ආවා නම් එහෙම මේගොල්ලන්ගේ තියෙන කන්ට්‍රැක්ට්ස් වලට අනුව අනිවාර්යෙන් ඇමරිකාවෙන් ඇවිල්ලා තමයි මේ ගුවන් යානය හදන්න ඕනේ. කිසිම මොඩිෆිකේෂන් එකක් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි ගුවන් යානය විකුණුවට ඒගොල්ලෝ සල්ලි දීලා ගත්තට මොන හරි මොඩිෆිකේෂන් එකක් තියනවා නම් අපි ගාවට එන්න අපි තමයි මේ දේවල් හදලා දෙන්නේ කියලා. හැබැයි
ඊශ්‍රායලයට ඒ කොන්දේසිය තිබ්බේ නැහැ. ඊශ්‍රායල ඒ ගුවන් යානා මිලදී ගත්තා. ඊට පස්සේ ඒකේ software systems එහෙම ඒගොල්ලෝ මාරු කරා. තවත් සරලව කියනවා නම් එහෙම ඒකට තෙල් ටැංකි පවා ඒගොල්ලෝ වෙනස් කරා. ඉතින් මේ හැම දෙයක්ම ඇමරිකාව ඊශ්‍රායලට කරන්න දුන්නා. ඊට හේතුව තමයි ඉදිරියේදී මේ වගේ යුද්ධයක් ආවොත් එහෙම ඊශ්‍රායලට තවදුරටත් අපිට ආයුධ විකුණන්න පුළුවන් කියන හේතුව උඩ තමයි. අන්න ඒ වගේම මේ දවස් 10 යුද්ධයේ වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 735කට ඇමරිකාවෙන් ඊශ්‍රායලට ආයුධ විකුණලා තියෙනවා. මේක විශේෂයෙන්ම හදපු ආයුධයක්. මේවට කියන්නේ මැසිව් ඕඩිනන්ස් පෙනිට්‍රේටර් කියලා. ඒ කියන්නේ මිසයිලයක් දාපු ගමන් පොළව පලාගෙන ඇතුළට ගිහිල්ලා තමයි මේක පිපිරෙන්නේ. විශේෂයෙන්ම බංකර් වගේ දේවල් කඩාගෙන ඇතුළට ගිහිල්ලා මේක පිපිරෙනවා. අන්න ඒ වගේ මිසයිල ඇමරිකාව ඊශ්‍රායලට විකුණලා තිබ්බා ඇමරිකන් ඩොලර් මිලියන 735කට. ඉතින් මෑතකදී සිද්ධ වුණ යුද්ධයේදී ඊශ්‍රායලයේ කියලා තිබ්බා කිලෝමීටර් 15ක් වෙනකම් හමාස් කණ්ඩායම මේ බංකර් හැම දෙයක්ම අපි බෝම්බ තියලා නැති කරලා දැම්මා කියලා. අන්න මේ වගේ ආයුධ භාවිතා කරලා තමයි ඒගොල්ලෝ මේ දේ කරලා තියෙන්නේ. සාමාන්‍ය පොළොවක අඩි 200ක් ඇතුළට මේ මිසයිල ගිහිල්ලා පිපිරෙනවා. කොන්ක්‍රීට් පොළොවක අඩි 60ක් ඇතුළට ගිහිල්ලා පිපිරෙනවා. ඉතින් මම මෙතනින් කියන්න හැදුවේ මේ වගේ යුද්ධයක් සිද්ධ වෙනකොට රටවල් අතර ආයුධ බිස්නස් එක විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඇමරිකාවට දන්නවා ඉස්සරහට මේ වගේ යුද්ධයක් ආවොත් එහෙම අපි ගාව මේ වගේ ආයුධ තියෙනවා. ඊශ්‍රායලය අනිවාර්යෙන් අපි ගාව සල්ලි දීලා ගයි. අන්න ඒ හේතුව හින්දා අපි මේ F-35 කියන ගුවන් යානය ඒගොල්ලන්ට විතරක් මොඩිෆයි කරන්න දෙමු. එතකොට අනිවාර්යෙන් මේගොල්ලෝ අපි ගාව තමයි ඇවිල්ලා සල්ලි දීලා ගන්නයි කියලා. මෙතනත් විශාල ව්‍යාපාරයක් තියෙනවා. හරි, මෙතෙක් ඔයගොල්ලන්ට තේරිලා ඇති මොකද්ද මේ අන්තර්ජාතික ව්‍යාපාරය, අන්තර්ජාතික දේශපාලනය කියලා. ඉතින් මේ වගේ අන්තර්ජාතික ව්‍යාපාරයන් තියෙන කොටත් ඇයි ඇමරිකාව යුද්ධය නතර කරන්න කියලා කිව්වේ? මෙතනත් විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. මේ යුද්ධය තවදුරටත් ගියා නම් එහෙම පලස්තීනයේ යුද්ධය ඉවර කරාට පස්සේ අනිවාර්යෙන් ඊශ්‍රායලය ඊරානයට තමයි ගහන්න පටන් ගන්නෙ. මෙහෙම ඊරානයට ගහන්න පටන් ගත්තොත් එහෙම ඊරානයයි ඇමරිකාවයි අතර නැෂ්ටික අවි ආයුධ සඳහා විශාල ඩීල් එකක් මේ වෙනකොට කතා වෙමින් පවතිනවා. මේ ඩීල් එකට බාධාවක් වෙයි කියලා තමයි ඇමරිකාව මේ වෙනකොට මේ යුද්ධය නතර කරන්න කියලා කිව්වේ. අන්න එතන පිටුපසත් ඊජිප්තුවත් කිව්වා ඒගොල්ලන්ටත් පෞද්ගලික ලාභයක් තියෙන හින්දා තමයි. අන්න ඒ වගේ ඇමරිකාවත් මේ වෙනකොට කියලා තන යුද්ධය නතර කරපු එක හොඳයි කියලා. මේ යුද්ධය නතර කරනවට පිටිපස තියෙන ඒගොල්ලන්ගේ ලාභය තමයි මේ නැෂ්ටික අවි ආයුධ සම්බන්ධ ඩීල් එක. අපි හැමෝම දන්නා ඇමරිකාවට ඉරානයට ප්‍රශ්නයක් තියෙනවා කියලා. හැබැයි මේ වගේ නැෂ්ටික අවි ආයුධ හා සම්බන්ධ ඩීල් පවා මේ රටවල් දෙක අතර සිද්ධ වෙනවා කියන එක තමයි තිත්ත ඇත්ත. අන්න ඒ වගේ රටවල් අතර තියෙන මේ සම්බන්ධතාවල තියෙන ප්‍රශ්නවලට මේ යුද්ධයේ විශාල බලපෑමක් වෙයි කියලා තමයි මේ වෙනකොට මේ යුද්ධය නතර කරලා තියෙන්නේ. මේ යුද්ධය තවදුරටත් ගියා නම් එහෙම ඒ වටේ තියෙන හැම රටකටම වගේ ආර්ථිකම වශයෙන් ප්‍රශ්න එනවා කියන හින්දා තමයි මේ වෙනකොට තව කාලෙම යුද්ධය නතර කරලා තියෙන්නේ. ඒ හැරෙන්න මෙතන කිසිම ආගමික දෙයක් නෙවෙයි, මෙතන ඇමරිකන් ඩොලර් මිලියන ගණන් සල්ලි හින්දා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙනකොට. හරි, දැන් යුද්ධයෙන් කවුද දින්නේ කියලා අහුවොත්ින් එහම හමාස් කණ්ඩායම කියනවා අපි තමයි මේ යුද්ධයෙන් දින්නේ කියලා. ඊශ්‍රායල් කියනවා අපි තමයි මේ යුද්ධේ දින්නේ කියලා. හැබැයි එක්කෙනෙක් පැරදුනා මේ යුද්ධයෙන්. කවුද දින්නද නැද්ද කියන එක පැත්තකින් තියමු. එක්කෙනෙක් පැරදුනා, ඒ තමයි ඊශ්‍රායලයේ ලොක්කා බෙන්ජමින් නෙතන්‍යාහු. ඒ ඇයි කියන එකත් මම දැන් කියන්නම්. ඉස්සෙල්ලාම හමාස් කණ්ඩායම කියනවා අපි දින්නා මේ යුද්ධයෙන් කියලා. ඇයි ඒගොල්ලෝ එහෙම දෙයක් කියන්නේ? ඒගොල්ලෝ කියන විදිහට හමාස් කණ්ඩායම කියන විදිහට ඊශ්‍රායලට 100%ක් අපිව නැති කරන්න බැරි වුණා. ඒක එක දෙයක්. ඊළඟ දේ තමයි අපි රොකට් 4000ක් එහා පැත්තට යවුවේ ඊශ්‍රායලයට යවුවේ ඇත්තටම මේ අයන් ඩෝම් තාක්ෂණය මොන වගේ අඩුපාඩු තියෙනවාද කියලා දැනගන්න තමයි. මේ වෙනකොට අපි යවපු රොකට් හැම දෙයක්ම අපි ඇනලයිස් කරලා අපි ගාව දැන් දත්ත තියෙනවා මේ අයන් ඩෝම් තාක්ෂණය කොහොමද කඩලා ඉදිරියට යන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා අන්න ඒ හේතුන් නිසා මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ යුද්ධය දින්නා කියලා. ඊළඟ පැත්තෙන් ඊශ්‍රායලයේ කියන අපි තමයි යුද්ධය දින්නේ කියලා හරියටම බැලුවා නම් එහෙම ඊශ්‍රායලයේ තමයි මේ යුද්ධය දිනලා තියෙන්නේ. ඊට හේතුව තමයි වැඩි වශයෙන්ම මැරිලා තියෙන්නේ, තුවාල ලැබිලා තියෙන්නේ පලස්තීනයේ කට්ටිය.
දෙසිය තිහකට වඩා කට්ටිය මැරලා තියෙනවා, 2000කට වඩා කට්ටියට තුවාල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ගාසා නගරයේ හුඟක් ගොඩනැගිලි, විශේෂයෙන්ම අල් ජසීරා මාධ්‍ය ආයතනය පවා මේ වෙනකොට කුඩුපට්ටම් වෙලා ඉවරයි. ඉතින් අන්න ඒ හේතුන් නිසා ඊශ්‍රායලයේ තමයි ඉදින්නේ. හැබැයි මෙතනදී ඇයි බෙන්ජමින් නෙතන්‍යාහු පැරදුනේ කියන ප්‍රශ්නෙට උත්තරය තමයි ඊළඟට එන ඡන්දයේදී බොහෝ දුරට බෙන්ජමින් නෙතන්‍යාහු පරදී කියලා තමයි මේ වෙනකොට කරලා තියෙන සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඊට හේතුව තමයි ඔහු කොහොමත්ම පරදින්න ඔන්න මෙන්න වගේ තමයි තිබ්බේ. මං කලින් වීඩියෝ එකේ පවා කියලා තිබ්බා. ඊට හේතුව තමයි මොහුගේ හුඟක් මුදල් වංචා චෝදනා නැතුවමත් නෙවෙයි. ඉතින් මේ ඡන්දයක් එන්න ඔන්න මෙන්න වගේ තියෙනකොට තමයි වහාම මේ යුද්ධය පටන් ගත්තේ. මේ යුද්ධය තියාගෙන ඔහුගේ ඡන්ද බැංකුව වැඩි කරන්න තමයි බැලුවේ. හැබැයි යුද්ධය මහාමග නතර වුණා. ඒ කියන්නේ දවස් 10කින් මේ යුද්ධය නතර වුණා. ඉතින් මං කලින් කිව්වා වගේ ඇමරිකන් ඩොලර් මිලියන 735ක් මේ දවස් 10 ඇතුළත වියදම් කරලා තියෙනවා. හැබැයි හරි හමම් මේකට උත්තරයක් හම්බුනේ නැහැ. කියන්නේ මේ යුද්ධයේ හරි නිමාවක් හම්බුනේ නැහැ. අන්න ඒ හේතුව හින්දා මොහු ගැන තිබ්බ විශ්වාසය දැන් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. ඊළඟ ඡන්දයේදී බොහෝ දුරට බෙන්ජමින් නෙතන්‍යාහු පරදී කියලා තමයි මේ වෙනකොට සමීක්ෂණ වලින් හෙළිලා තියෙන්නේ. ඉතින් අපි ඉවසලා බලමු මොනවාද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම කිබ්බට අන්තිම මොහොතේ ඕනම වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මේක මේ වෙලාවේ කරපු සමීක්ෂණ වලට අනුව තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. වැඩි විස්තර ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ නම් අපි කියනවා මොනා හරි බොරු කියලා ඔයගොල්ලෝ හිතුවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් තියෙනවා, ඕන තරම් ඔයගොල්ලන්ට ක්ලික් කරලා වැඩි විස්තර හොයාගන්න පුළුවන්. සිංහධර්ම channel එකට subscribe කරන්න, මේ වගේ හොඳ හොඳ වෙනස් විදිය videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දෙහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. www.singhapaula.com හරහා ඔයගොල්ලන්ට නොමිලේ වෙළඳ දැන්වීම් දා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංහපෞලේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්.